හරි මේකෙම අනිත් එක අර පාර්ලිමේන්තුවට එහෙණ ගහපන් කියලා ලොක්ෙක් වෙලා වගේ මේ දැන් බැග්ඩෑඩිට ගහනවා. ISIS පමණයි දැන් තරහකාරයෙක් මේ රටේ ඉන්නේ. ISIS අපේ මෝඩ සමාජයේ සමහරු බැග්ඩෑඩිගේ චාරූප එඩිට් කරලා දාලා අපි අර මස්පුරු මස්ලින් දෙක් කරා. මේ මේකද වෙන්න ඕනේ. ඇයි මේ ප්‍රශ්නය හරියට බලන්න අපි රටක් හැටියට ජාතියක් හැටියට පිළිගන්නේ නැත්තේ? මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය මතයට අනුව අපිට මතකයි 77 චේගුවෙරා නමින් ඇඳුන්නුව ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ තරුණ ජීවිත 60,000ක් වලපල්ලට යවන්න ආවේ චේගුවෙරා නමින්. එතකොට චේගුවෙරාට ගගහ හිටියනම් මේ ප්‍රශ්නේ විසඳෙන්නවද? ඔවුන් අත්අඩංගුවට ගන්නකොට මේ විජේවීරගේ පොත් තිබ්බේ නැහැ, තිබ්බේ කාල් මාක්ස්ගේ ලෙනින්ගේ. ඔය ලෙනින්ට කාල් මාක්ස්ට ගගහ හිටියනම් මේ ප්‍රශ්නේ විසඳෙන්නවද? දැන් අද වෙන්නෙත් ඒකමයි. දැන් මේ ISIS තමයි හතුරා. එන කවුරුත් නැහැ මේ රටේ හතුරු. මේ බෝම්බ තිබ්බේ සහරාන් මලා ඒ සංවිධානය තහනම් බැග්ඩෑඩිව දැන් අගමැතිතුමා කියනවා ISIS ඉවර කළලු එයා පස්සවල. ISIS ඉවර කරගන්න අගමැතිතුමනි අපිට පුළුවන් නම් ලොකු දෙයක්. අපිට ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ රටට ISIS නමින් ආපු මේ රටේ පැලවෙච්ච ත්‍රස්තවාදයක් තියෙනවා. හැබැයි ඒකට කියන්නේ පොඩි කැබිනට් ඇමතිවරු ඉන්නවා ඒකට උදව් කර. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුජිබල් රහ්මාන්ලා වැනි අපි සැක කරන උදව් කරනවා. නැත්නම් වැඩෙන්න බෑ. කාත්තක් පොඩි ඔච්චර ලොකු ඒවා හැදෙන්න බෑ. ඊට පස්සේ ආණ්ඩුකාරවලු ඉන්න අසත්සාරලා හිස්බුල්ලලා අපි කියනවා ඔව් වැඩෙන්න දුන්නේ ඔබ. මේ පොඩි සංවිධානය. නඩුකාරව සාලි කියනවා ඇවිල්ලා නඩුකාරයොත් ඉන්නවලු මේ මුස්ලිම් අන්තවාදයට උදව් කරන. එතකොට නඩුකාර පොඩි එකේ ඉන්නවා. කංජිපාණි ඉම්රාන් කියන තක්කඩියෝ මේ රටේ කුඩු ගෙනල්ලා විකුණලා අද නළුවන් මෙන් අතවනවන ඇවිල්ලා මේ වීරයන් බවට මාධ්‍ය විසින් පත් කරපු තක්කඩියෝ සල්ලි හොයලා හම්බ කරේ කොහෙටද? කංජිපාණි ඉම්රාන් සල්ලි දුන්නද නැත්ද? ඔව් දුන්නා. තක්කඩියොත් ඉන්නවා. නාගරික මන්ත්‍රීලත් ඉන්නවා මේ පුංචි තූතන් සංවිධානේ. එතකොට මෞලවිවරුත් මේ චූටි සංවිධානේ ඉන්නවා. කුඩු ව්‍යාපාරිකයෝ සාමාන්‍ය හොඳ පෙඩුමට ඉන්න ව්‍යාපාරිකයෝ මේ ඔක්කොම මේ චූටි සංවිධානේ ඉන්නවා. එතකොට ISIS එක කිව්වද මේ මොනවාද බටමැද්දට බෝම්බ දාලා හදලා බහලා තියෙනවද? ISIS බෝම්බ පුරන කඩු මේ ස්ථාන 200කට වැඩිය හම්බෙලා තිනවා කඩු. බෝම්බ හදන්නේ ලංකාවේ, ඉඩම් අරන් බිල්ඩින් හදලා යුද පුහුණුව දෙන්නේ ලංකාවේ, දේශපාලඥ උදව් කරන්නේ ලංකාවේ. බලාන් ඉන්නකොට සිටියම වෙනස් වෙනවා. සිංහල මිනිස්සු පළවා හරමින් ඇතම් අන්තවාදී කොටස් ක්‍රියාත්මක වෙනවා. නැගෙනහිර වෙනම නීතියක්. හැබැයි මේ ගහන්නේ කාටද? බැග්ඩාඩිට. අපි බැග්ඩාඩිට ගහනවා. අපි කියන්නේ කරුණා කළ බැග්ඩාඩිට ගහගන්න කැහි මෙහෙ ඉන්න බැග්ඩාඩිලා හොයාගන්න. පාර්ලිමේන්තුවේ ඇමතිවරුන් හැටියට බැග්ඩාඩිලා හොයාගන්න. ISIS මූලාශ්‍රය ඇති. නමුත් මේ භූමියේ පැලවෙච්ච ඉස්ලාම් මූලධර්මවාදයක් තියෙනවා. ඔවුන් අඳුරගත්තෝ පමණයි අපිත් එක්ක ඉන්න සාධාරණ මුස්ලිම් මිනිස්යාව අපිට තියෙන මේ වෛරය නැති කරලා අපේ බවට පත් කරගන්නට පුළුවන්. ඔක වහන්න වහන්න බොරුවට බොරු බිල්ලේ පෙන්නන්න මිනිස්සුන්ට කඩ දකිද්දි තරහ යනවා, අහිංසක ව්‍යාපාරිකයෝ දකිද්දි තරහ යනවා. මේක වහන්න නම් සැබෑ එකෙක් හෝ අත්අඩංගුවට ගන්න ප්‍රශ්න කරන්න. මේ මැරිච්ච සහරාන්ගේ මිනිවලේ අර මැරිලා කොහෙද ඉන්න හඬපටයක්වත් නැති ISIS නායකයාගේ එල්ලෙන්න එපා. සා විශ්වාස කරන්න ISIS නායකයාගේ හඬපටේ වීඩියෝ පටේ කිසි විටක ලංකාවේ නමක් කියවෙන්නේ නැහැ. කිව්ව හැටි ඔක්කොම ඒකේ ඉල්ලුණා. හොඳට බලන්න කිසි විටකත් වීඩියෝ පටයක් නැහැ. හඬපටයක් තියෙනවා. එහෙම කෝල් කරලා දෙවෙනියට මතක් කළා කියලා මේ හැංගිලා ඉන්න මනුස්සයාට පස්සේ මතක් කළා. ලංකාව ආයෙ කෝල් කළා කියලා මේක ගැහුවෙත් නැතිව කුජීත වෙලා හිටියේ. ISIS එක කුජීත වෙලා ඉනකොට මේ පිරිස පිස්සුවෙන් උම්මාදෙන් කියලා එක කරාම ගිහලා පණිවිඩය දුන්නා මිසක් ISIS වීඩියෝ පටයක කිසිම නැහැ. ශ්‍රී ලංකාව කියන නමක් හඬ පටයක තියෙනවා. පස්සේ මතක් කළා බැග්ඩාඩිට කෝල් එකක් දාලා මේ අපේ ළමයි ටිකක් තමයි වෙලෙත් කරේ කියලා කියනවා. දැන් ඕක කල්ලන් දුවන්නේ නැතුව හරියට පැත්තකින් තියෙනකෝ ඕක කොහොම තියලා මෙහෙ වැඩ පටන් ගන්නද කියලා මතක් කරනවා.